කෙසේ වෙතත් ඒ විදේශ ගමන් බලපත්‍ර මිලියන 5ක් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දින දක්වා දීර්ඝ කෙරුණා. එපික් ලංකා පෞද්ගලික සමාගම ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමේ අනතුරුවයි අභ්‍යාචන අධිකරණයේ මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණේ. අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේ අදාළ අතුරු තහනම් නියෝග හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයක් හටගෙන ඇති බවයි. මෙවන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13 1080ක් පමණයි. ඉන් විදිස්කමන් බලපත්‍ර නිකුත් කළ හැකිවන්නේ වැඩ කරන දින 13කට පමණක් බවත් ඔහු සඳහන් කළා. විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ආදී සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන මහජනතාවට ඉන් දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමට සිදු ඇති බවයි ඒ මහතා පින්පාතුන්නේ. මෙම තත්ත්වයේ සැලකිල්ලටගෙන සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හදිසි පදනමක් යටතේ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඔහු පැවසුවා. ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු කළ ඉල්ලීමට පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද එකඟතාව පළ කළා. සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රවල ගෙවීම ඇතුළු කරුණු පිළිබඳව පෙත්සම්කාර සමාගම සමග සාකච්ඡා කිරීම සඳහා පංචපුද්ගල කමිටුවක් හෙට පත්කරන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් නොවැම්බර් මස 6 වෙනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා. බැතර විදේශගමන් බලපත්‍ර ගැටලුවේදී ජනතාවට සාධාරණයේ ඉටුවන පරිදි ක්‍රියා කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීද ප්‍රකාශ කළේ. විශාල මහන්සියක් ගනිමින් තියෙනවා. සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා. ඇතර මේක කලින් ආණ්ඩුව ඇති කරපු අර්බුදකාරී තත්ත්වයක්. ඒ අර්බුදකාරී තත්ත්වය නිසා කෙටි කාලයක් තුළ මේ ප්‍රශ්නෙට විසඳන්න අපිට බල කෙරලා තියෙනවා. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳලා මේ කටයුත්ත ඉටු කරන්න. සාවියෙන් අපිට සාධාරණ මග පෙන්වීමක් අද ලැබුණොත් අදිසි කැබිනට් තීන්දුව අරගෙන හරි ඉක්මනින් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අපි උපරිමයෙන් මැදිහත් වෙනවා. අලුත් පාස්පෝර්ට් එක අද ඉඳලා ගත්තොත් 15කින් 20කින් දෙනවා කියලා තියෙනවා. පරණ ක්‍රමයට යන අද තීන්දු කරත් ඊටත් වැඩි කාලයක් යනවා. ෆ්‍රී වීසා ලබා දෙන්න තීන්දුවක් අරන් තිබුණා ඒ දින යෙදෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිබඳව ගාස්තු සංශෝධනයක් වෙන්න ඕන. ඒ ගාස්තු සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමත වෙන්න. දැන් පාර්ලිමේන්තුවක් නැහැ.